අවිෂ්කෝබ මාසයකට ආසන්න කාලයක් දක්වන අපි කණු ඒ කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම රැගෙන තරඟ කිහිපයකට මුහුණ දෙනවා. ඉතාමත් හොඳ තරඟාවලියක් අපි දැක්කා. ඔබට මොකද හිතෙන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නැගීන ක්‍රීඩකින් බොහෝ දෙනෙක් ඔබ සමග වඩාත් හොඳින් පුහුණු වීම වල නිරත වෙනවා. අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාව දිහා බැලුවාම දැනට තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක ඔබට මොන වගේ තක්සේරුවක්ද තියෙන්නේ? මම තවත් පස්සට ගියොත් ඉන්නන අපේ අන්තිම ඒ සංචාර තුන ඇවිල්ලා දකුණු අප්‍රිකා, ඊට කලින් එංගලන්ත ලයන්ස් කණ්ඩායම, ඊට කලින් ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම. ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම කිව්වට මේ ළඟදී ආෂස් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ පස් දෙනෙක් හිටියා ඒ කණ්ඩායමේ. ඉංග්‍රීස් ලයන්ස් කණ්ඩායමේ හිටියා ඒගොල්ලන්ගේ ටෙස්ට් ක්‍රීඩකයෝ 5-6 දෙනෙක්. දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඇත්තරම දකුණු අප්‍රිකාවට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් 8 දෙනෙක් හිටියා. ඉතින් ඒ ඔපොසිෂන් එක බලනකොට මං හිතන්නේ ඒ කණ්ඩායම අපි ගොඩක් වෙලාට ඒ කණ්ඩායමේ එච්චර අපි රිසල්ට්ස් ගැන වරි වෙන්නේ නැහැ. තරඟයට තරඟය දිනන්න ක්‍රීඩා කරන්න. නමුත් අපි හදන්නේ ඒ කණ්ඩායමක ඒ ටුවර් එකකින් ක්‍රීඩකයෝ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ඊළඟ ලෙවල් එකට තල්ලු කරලා ඊළඟ ලෙවල් එකට හොයාගන්න. අපි බැලුවොත් අවසාන තරඟාවලිය නිශාන් මදුෂ්ක හොඳම නිදසුන. ඒ වගේ තව ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා. යං කට්ටිය දැන් ඒ කණ්ඩායමේ ගොඩක් වෙලාට අපි කෑලි දෙකකට කඩනවා ක්‍රීඩකයන්ව. ඒ කියන්නේ ඉමීඩියට් රිප්ලේස්මන්ට්. දැන් ඔය අපි කලින් කතා කරපු තුන් දෙනා මදුෂ්ක, සහන් වෙල්ලා අපි ඒගොල්ලන්ව ගොඩක් වෙලාට බලන්නේ ජාතික කණ්ඩායමේ ඉමීඩියට් රිප්ලේස්මන්ට් විදියට. හදිස්සියේ ආබාධයකට හරි කම්බිනේෂන් එකක් හදාගන්න හරි ඕනනොත් මේගොල්ලෝ තමයි ඉමීඩියට් රිප්ලේස්මන්ට්. එතකොට තව ක්‍රීඩකයෝ ඉන්නවා, ටිකක් යං ක්‍රීඩකයෝ කීප දෙනෙක් අපි ළඟ අපි ග්‍රූම් කරන. තව මාස 6කින් තව මාස 12කින් විතර ලෑස්ති වෙයි ජාතික කණ්ඩායම ක්‍රීඩා ගන්න. ඒ වගේ කෑලි දෙකකට කඩලා තමයි ගොඩක් වෙලාට ඒ කණ්ඩායමේ සැලසුම හැදෙන්නේ. හැබැයි මම අන්තිම ටුවර්ස් තුන දැක්ක විදියට අපිට හොඳ ඩෙත් එකක් ඉන්නවා පන්දු යවන්නන්ගෙන් සහ පිතිකරුවන්ගෙන්. ඒ වගේම මට පේනවා ටික 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 දක්ෂ දඟපන්දු යවන්න කීප දෙනෙකුත් දැන් පල්ලෙහැන් එනවා. NSL එකේදීත් අපි දැක්කා ක්‍රීඩකයෝ කීප දෙනෙක් හොඳින් එනවා. හැබැයි හොඳ දේ තියෙන්නේ මේ ඔක්කොම යං ක්‍රීඩකයෝ. ඒ කියන්නේ වැඩි වයසනේ අවුරුදු 22ට 23ට අඩු ක්‍රීඩකයෝ ඉන්නේ. ඉතින් එහෙම බැලුවම මේ මේ අපේ සිස්ටම් එකේ ඕනතරම් හොඳ ප්ලේයර්ස්ලා ඉන්නවා. ඔව්, අපි ඉතාමත්ම ඉහළ මට්ටමේ තරඟ වලි අවකාශයකට තමයි ඉදිරියේදී එළඹෙන්නට නියමිත වී තිබෙන්නේ. ලෝකුසලාන තරඟාවලිය අවසන් වෙනකොට සුසුකම් ලැබීමේ තරඟාවලිය අප සූදානම් වෙනවා. පාකිස්තානයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් ආසියානු කුසලානය එපමණක් නොවෙයි ලංකාවේ පැවැත්වෙන ලංකන් ප්‍රීමියර් ලීග් තරඟාවලියටත් සූදානමක් තිබෙනවා. ඉතින් ක්‍රිකට් බහුල කාර්ය කාලයක් එන්නේ. මහා, මොකක්ද ඔබට තිබෙන අදහස ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟාවලිය දිහා බැලුවහම සහ ලැබෙන ලෝක කුසලානය, ආසියානු කුසලානය, මේ ක්‍රිකට් තරඟ සමයේ ටිකක් කාර්ය බහුල වෙනවා? සෑහෙන්න. මම හිතන්නේ ගොඩක් ක්‍රිකට් ජාතික කණ්ඩායම විශේෂයෙන් මම හිතන්නේ සෑහෙන ක්‍රිකට් ප්‍රමාණයක් සෙල්ලම් කළ දෙනවා. පෞගිය අවුරුදු දෙක ඇතුළත කොවිඩ් වලින් පටන් ගා කොවිඩ්ෙන් අර කොවිඩ් එක තියෙන කාලේ 2020 දෙසැම්බර් ලා ගාපු LPL එක ඉඳලා මම හිතන්නේ ජාතික කණ්ඩායම සෑහෙන තරඟ ප්‍රමාණයක් සෙල්ලම් කළා දෙනවා. ඉතින් අර අවිෂ්කයි කිව්වාගේ දැන් මේක නිකන් සෙටප් යන්නේ තියෙන්නේ. මේක නිකන් පාර හදලා දීලා තියෙන්නේ. එක එක්කිනාට රිප්ලේස් කරන්නයි, එක එක දේවල් කරන්නයි, අන්නයි කොල්ලෝ එමජින් වෙන්න එමජින් එකේ ටීම් එකනේ. ඉතින් හරි හොඳ සිස්ටම් එකක් කරන. ඉතින් ක්‍රීඩකයෝ දන්නවා දැන් ඒගොල්ලන් මොනවද කරන්න ඕනේ, ඒ පයිප් ලයින් එක ඉස්සරහට ගියම කොතන නවතින්නේ කියලා. ඉතින් ඒත් අතරතුර LPL එකෙන් ලැබෙන දායාදත් මේ මේ පොඩි අයට හරිම වැදගත්. ඉතින් මම හිතනවා හරි ක්‍රමයකට ඔක්කොම යනවා. ඉතින් වැදගත් වෙන්නේ end of the day results. ඕන කණ්ඩායමක් ඕන රටක් මනින්නේ රිසල්ට්ස් වලින්. ඉතින් ජාතික කණ්ඩායම ඉන්න ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ තමන්ට තියෙන අවස්ථාවේ අවස්ථාව ලැබුණම ඉස්සල්ලාම කඩේම World Cup qualifying හොඳට කරලා ඔටෝමැටික් qualification එක ලබා ගන්න කෙලින්ම මේ ඉන්දියාව ගන්න World Cup එක. ඒකට පස්සේ අපිට හිතන්න පුළුවන් ඒෂියා කප් එක ගැන. ඒකට කලින් LPL ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එකක් ගැන. ඉතින් ඒකට LPL එකට කලින් තියෙන පකිස්තාන් ටෙස්ට් මැච් දෙකක්. ඉතින් සෑහෙන ක්‍රිකට් ප්‍රමාණයක් එනවා. වැදගත් වෙන්නේ තරඟෙන් තරඟයට ප්‍රිපෙයා වෙන එකයි. දැන් හිතන්න හොඳ නැහැ World Cup එක ඉන්දියා ගහන එක හිතලා වැඩක් නැහැ. මේක ඉස්සලා ගැව්වට පස්සේ LPL, Asia Cup ඒ වගේ ඉදිරියට යන්න ඕනේ, විශේෂයෙන් ඉන්ඩිවිජුවලි ඒ වගේම රටක් වශයෙන්. ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට Sirasa TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.